අලුතින්ම මිලිටරිකරණය කරන්නට විපුරපත් සකස් කරමින් සිටින්නේ මේ රටේ අනාගත ආයෝජනීය වෙච්ච අධ්‍යාපනයයි කොරෝනා වසංගතය කලමනාකරණය කිරීම නැත්තම් පිටු දැකීමේ කාර්ය හමුදාවට පැවරුවා එතර හමුදාව අසාර්ථක වුණා ඒකෙන් රට පුරාම කොරෝනා ව්‍යාප්ත වෙලා මේ වෙනකොට මරණ 205ක් වාර්තා වෙලා ජීවිත 205ක් අහිමි වෙලා තියෙනවා ඊළඟට දිස්ත්‍රික්කවලට එක්කෙනා බැගින් හමුදා නිලධාරීන්පත් කරා කොරෝනා මර්ධන සම්බන්ධීකරණ කටයුතු වලට දැන් වෙනකොට ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා හිමි තනතුරු 17කට හමුදා නිලධාරීන්පත් කරලා තිබෙනවා අපි කනගාට වෙනවා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තමන්ගේ අයිතීන් උදුරා ගන්නකොට වෘත්තීය අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් නොවි මුනිවත රැකීම පිළිබඳව ඔවුන් වග කියන්නට ඕනේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට හිමි තනතුරු තමන්ගේ කාලය තුලදී මේ ආකාරයෙන් මිලිටරිකරණය කරනකොට ඒකට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන නියඬව සිටීමෙන් ඔවුන්ගේ සේවයේ අනාගතය වෙනුවෙන් කරන ද්‍රෝහිකමක් තමයි පරිපාලන සේවා සංගමය හැබැයි අපි අධ්‍යාපන වෘත්තීන් සංගම් හැටියට අපි කියනවා පරි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිහඬව සිටියට අපි නිහඬව සිටීමට සූදානම් නැහැ මේ රටේ අධ්‍යාපනය ගැන මේ වගේ තකතිරු ගොන් තීරණ ගන්න ඇමතිවරු ලේකම්වරු හිටියට මේ සේවාවට හිමිකම් කියන අපි සේවාවන් පහක් නියෝජනය කරනවා මේ සේවාවන් පහ ඒකාබද්ධව එකතුව අපි මේ තීන්දුව ක්‍රියාත්මක කළොත් එරෙහිව ඊට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න බව මේ අවස්ථාවේදී අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ හැටියට අපි පැහැදිලිව සඳහන් කරනවා එනිසා ආණ්ඩුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සංවර්ධනය කරන්න ඊට අවශ්‍ය කරන මානව සම්පත සහ භෞතික සම්පත කලමනා නිසි කලමනාකරණයකින් යුක්තව සැපයීමට ඒකට අමාත්‍යාංශයක් තිබෙනවා වෙනම වැය ශීර්ෂයක් තියෙනවා ඒ ක්‍රියාපිළිවෙලක් තියෙනවා ඒ පිළිබඳ විශේෂඥයෝ ඉන්නවා ලංකාවේ රටේ දැන් ආණ්ඩුව මොකද කරන්නේ කොහේ හරි ගුරුවරයෙක් නැහැ කිව්වහම හමුදාපතිට කෝල් කරනවා ගුරුවරය හමුදාවෙක් කෙනෙක් නා කොහේ හරි ක්‍රීඩාංගණයක් ප්‍රතිසංස්කරණය කරන්නට ඕනේ කිව්වහම එතනදා යුද හමුදාපතිවරයාට කතා කරනවා කොහේ හරි පාලමක් ඇරලා කිව්වහම කතා කරනවා යුද හමුදාවට දැන් මේක මේ මාර්ග සංවර්ධන අධිකාරිය වැඩන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයක් වැඩන්නේ මේ මේ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයක් වැඩන්නේ මේ ඔක්කොම හමුදාවට පවරනවා මේ අනියමින් මේ රට මිලිටරිකරණය කරන එකට වාජනය කරන්නට යන්නේ මේ වෙනකොට ආණ්ඩුව තමන්ගේ නොහැකියාව තේරුම් අරගෙන තිබෙනවා ඊට ජනතාවගේ නැගෙන විරෝධය එන්නම වැඩි වෙන බව ආණ්ඩුව තේරුම් අරගෙන තිබෙනවා එහෙනම් ඊට විසඳුම තමයි ඒවට විසඳුම් දෙනවා වෙනුවට මර්ධනය කිරීමට නම් ඒ ආයතන වල ප්‍රධානීන් බවට යුද හමුදාව පත් කරන්නට ඕනේ යුද මානසිකත්වයේ තියෙන පුද්ගලයෝ මුල් පුටි වල ඉන්නට ඕනේ එතකොට තමයි රාජ්‍ය ආයතන ටික මර්ධනය කරගන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම්ල ටික මර්ධනය කරගන්න පුළුවන් දිසාපතිලව ටික මර්ධනය කරගන්න පුළුවන් ඒ නිසා අපි කියනවා රාජ්‍ය ශේෂ්ත්‍රයටම මුළු පරිපාලන යාන්ත්‍රණයටම අපි කියනවා මේ එක එක ආයතන ගිලගෙන එන්නේ අනාගතේ රටට මහා භයානක තත්වයක් නිර්මාණය වීමේ පෙරනිමිත්තයි breaking.lk